ආයිබෝවන් පුංචි යාළුවනේ අද මම ඔයාලට පෙන්වන්න යන්නේ අපේ ගෙවතු වගාව. අපි එක සුදු ඉටියේ දිවලි වටකරලයි තියෙන්නේ. මේ බලන්න. ඒ ඇයි දන්නවද? මේ වගාවේ තියෙන පැලකන්න සත්තු වෙනවනේ. ඒකෙන් වගාව ආරක්ෂා කරගන්න. හරි. අපි දැන් බලමු අපේ වගාවේ තියෙන පැල. මේ තියෙන්නේ රාබු. අපි ඒව හිටවුවේ මේ විදියට ඉලක්ක දැලා අපි ඒක අතේ දැම්මා. එහෙම තමයි මේ රාබු ටික අපි හදාගත්තේ. අපි ඊළඟට බලමු කැරට්. මේ තියෙන්නේ කැරට්. අපි ඒක ඇටේ ඉහලා ඊට පස්සේ මේව ලොකු වුණාට පස්සේ අපි ඒ වගේ වැඩි පැල ගලවලා අයින් කරා. අපි දැන් බලමු බෝංචි. මේ තියෙන්නේ බෝංචි. මේ වගේ දැන් පුංචි කරලු තැදිලා. මේ බලන්න. මේ තියෙන්නේ බෝංචි මල්. අපි දැන් බලමු මිරිස්. මේ තියෙන්නේ මිරිස් පැල. මේ අපි එක දවසක් උදේ ඇවිල්ලා බලනකොට මේ මිරිස් පැල වලට ලොකු අනතුරක් වෙලා. මේ තියෙන මිරිස් පැල වල දළු පාල ගිහිල්ලා පුංචි සති. අපි දැන් බලමු ගෝවා. මේ තියෙන්නේ අතු ගෝවා. එතකොට මේ තියෙන්නේ තක්කාලි. මේක පළතුරක්. මේ ඉරිඟු පැල ලොකු වෙලා මට ඉරිඟු කන්න ලැබෙනකන් මං ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නවා. අර තියෙන්නේ මන්නුක්ක. ඒකේ පත්තේ බෙදිලයි තියෙන්නේ. අර බලන්න. අපි ඒක හිටුවේ දඬු කැබලි. මේ තියෙන්නේ බතල. අපි මේවා හිටුවේ දඬු. අපි දැන් බලමු මේ වගාවේ තියෙන පැලවල බීජය. මේ තියෙන්නේ ඉරිඟු බීජය. මේ තියෙන්නේ මිරිස් බීජය. මේ තියෙන්නේ කැරට් බීජය. මේ තියෙන්නේ රාබු බීජය. මේ තියෙන්නේ බෝච්චි බීජය. හරි යාළුවනි, මේ කොරෝනා නිවාඩුවේ ඔයාලා මේ වගේ පුංචි ගෙවතු වගාවක් හදාගන්න. අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ආයුබෝවන්.